හරිද ඊට පස්සේ මෙ අපි අඩු කරනවා නේද අඩු කරනවා අවසාන තොගේ අවසාන තොකේ ඉරවස්ත අපි ගන්නේ මොකක්ද විකුණුම් පිරිරෑ මේ කරතම අපි කියන මකක්ද විකුණු පිරිවයි මේ විකුම් පිරිවවැයි ිකුණුම් ොලින් අඩු කරමතම අපට ලබෙන්නේ ඩළ ලාබේ. හරිද ළමයි? ලාබේ ලබෙන්න්න අපටොත්ද එතකට බලඩ දරුවු මේ දලලාබේ ගණනය කරන්න මේ ලාබෙන් අපිට පසේ ඉදිරියට ගෙනිය ඇරගෙන යන්නේ නේද එතකට මේ දළලාබේ ගණනය කරන්න අපට තොගය අවස්ථා දෙකකෙද වර වෙනවා නද අපට ආරම්භක තොගයක් අවශ්‍යවයෙනවා අවසානු තොගයක්ත් අවශ්‍ය වෙනවා එතකට මේ තොගය තොගය කියන ඒකකේ අපි හරියට ගණනය කරේ නැත්තා මොකද වෙන්නේ අපේ ලාබයල් උච්ාවචනය වෙන්ඩ පුළුව අපේ ලාබේ අපට ඕන විදිර වෙනස් කරන්න පුළුව මේ තොග වට්නාකම අපට හිතුමතේ අපට ඕන ඕන විදිහර අපි ගණනය කරලා තක්සේරු කරලා අපේ ගිනුම් ප්‍රකාශනට අප ඉදිරිපත් කරොත්හෙම අපේ මේ ලාභය අපට අවශ්‍ය විදියට උච්චාවජනය කරගන්න පුළුවන් වෙන තේර නොදමං කියනද හරි එතකට ඒවාගේම තමා අනිත්දකත් කරන තමා මොකක්ද තොගය අපි ලෙජය කිෙනුමත්තුර නඩත්තුව කරන්නේ නෑ අනිත්වදකත් කාර. නේද ඇයි තොගේ කියනද අපි ලජා ගිනමක් නඩත්තුව කරන්නේ නෑ ඔකට දකරන යන ලජරේ තුළ තොගේ කියලා කිෙනමක් අපි නඩත්තු කරන්නේ නේද අපි මේ තොගේ ගණනය කරන්නේ කොමද මේ තොග ගණය කරන්නේ කොමද. බෞතික තොග ගණණයකි බෞතික තොග ගණනයකි න ෞතික තොග ගණනයක් කරල තමා අපි මේ තොගයි වටිනාකම ලබාගන්න හරිදි අන්නඔයි කාරුණු හින්ද අපට මේ තොගය කියන කාරණය ව්‍යාපාරයේ ලාභය සම්බන්ධයෙන් අපට ගතගත්වෙන ඒවගේම තමා ව්‍යාපාරය මූල්්‍ය තත්වය මේ අවසාන තොගේය අපි දන්නවා මුල්ලෙ තත්ත ප්‍රකාශනය ජංගමවත්කම්මල තියෙන ප්‍රධාන අයිතමයක් එතොර ඒකින් සමාගමේ මූල්‍ය තත්ත්වේ නිරූපණය වෙන එතකොට මේ තොගය ඕන ඕන විදිර අපි ගණනය කරඩ වුරුද්ධක එක විදිහක් ඊලළඟවුද්ද තව විදිා නේද තොර ව්‍යාපාරික මොකද කරන්නේ එයාට වාසිදායක වන විදිහර මේ ඔගේ ගණනය කරන්ඩ සූ දානන් වෙන එහෙමකරුත්තේ අපේ මූල්්‍ය ප්‍රකාශන කට්ටලතුරින් පේන තොරතුර මොකද වෙන්නේ විකෘතියලාපේයන යිට් එහින්ද තමා ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිත එල්ක දෙක යගති මෙ තොගේ ගණනය කිරීම සහ තොග ලේඛන පවත්වාගනයාම බ ගරනය කිරීමට අදාල ස්ටෑන්ඩ් නැත්තම් ප්‍රමිත පිහිටෝලා අපට ඉදිරිපත් කරලාති. එතකොට සමාගමක් ගිනුම් හදනකොට මේ ප්‍රමිතියට අනුකූලව තමන්ගේ තොග අගේ කිරීම කරන්ඩ ඕනේ දරු. එතකොට මකොද වෙන්නේ අපට ව්‍යාපාරිකයටවත් නැත්තන් සමාගමටවත් ඕන ඕන විදිහයට මේ ඔබය එහෙට මෙට කරලා ලාභය පවතින ලාබේ විකෘති කරලා එළිදක්වඩ හැකියාවක් නෑ. සහ පවතින මූල තත්වය විකෘති කරලා දක්වට අවස්ථාවක් නෑ හරිදි එතවරක පළවෙනි අභ්‍යාසින් කියන්නේ මොකක්ද සීමා සහිත ABC සමාගම දෙදස් දනම නම ස දෙදස් දහනමය විස්ස වර්ෂ තුළ බාණ්ඩ සම්බන්ධයෙන් පත්වොරතුර ඔබට ලබාදී ඇත නෑ ද අපට දිර දිනේ ඒක පිරිව දෞව්‍ය පිරිවය රු ශ්‍රමිරිවය රුජු වෙනත් පිරිවයි න හැටයි හතලි යි දහයයි විදිර දීර තියෙන එක පසකිනවා වසරේ විචල්ලය පොදුකාරය පිරිවය එකක්ලක් හැට දක් වූ අතර ස්ථාව පොදුකාරය පිරිව එකයි අසූුවකි කර්මාන්ද ශාලාවේ සාමාන්‍ය නිෂ්පාදන ධාර්තාවයක දදහකි. අපේ අවස්ථා දෙකක් ඇට දෙහන එකක් අනවා නිෂ්පාදන ඒක කියක් වුණ හමුද. දොළොස් දාක්කෑ සලකන විට ඒක එක පිරිවැය ගණනය කර ස්ස අනසත්්‍යය පිරිවය නමදාහක්කේ සලකට විට ඒ එක පිරිවය ගනය කර. හරි දරුත ොතනොයි දී තියන කිනුම්රන පමිතිය දීලතියෙන ූලි අවස්ථාව හරිදි ලොකු ගණක් නෙවෙයි ඕොකපට තොග ඒ එකක පිරිබෑ ගණනය කරන්නට ගරතිී. නේද අපි දන්නවා තොගේ නිෂ්පාදන තොගේ හැදන්න මොනවාද අපිතිමු නිෂ්පාදනය තොගයක් කියල නේද ඒකට අපි යොදාගන්නවා රිජු ද්‍රව්ිය නද ඒට අමතරව රජු ශ්‍රමය රජු වෙන ද්‍රෞව්ිය වෙනත් වියදම් යොදාගන්නවා ඊට අමතරප පොදුකාරය වියදමක් අපි ධර්මවා එතොර මේ වගේ පොදුකාරය පිරිවය අවශෝෂණය කරග නේද අන්තර්ග්‍රහණය කරලා තමා අපට මේ ඒක එක පිරිවයි අපට හදා ගණ්ඩ පුළුවන් වෙන්නි යික්් එතරබි බලමු ඉස්සල පලවෙෙන එක කෝමද සත්්‍යය නිෂ්පාදනයකේ දොළොස් දාහක්වන අවස්ථාවකති සත්්‍යය නි්පාදනයකකය දොළොස් දාහක්වන අවස්ථාවකදී ොමද අපි ඒ එක පිරිවය ගණනය කරන්නේ කියලා. හරි අප ඉසලා රිජු පිරිවයගම් නද ඒක රජු පිරිවය රජ පිරිවය අප රජ පිරිවෑ දින මොනදිල තියෙන්නේ රිජ පිරිවය මොදි තිය රිජු ද්‍රව්වය දීලතින නද දරු ද කිය ගානදා නැ ොට තේරවා. ඉට පස්සේ අපට දිලතිනවා රිජස් ්‍රමය කිය හතලියයි ඉට පස්සේ අපට දිලතිනවා රිජු වෙනත් දයයි එ අපට ඒ රිජු නිෂ්පාදන පිරිවයාය එනවා කොච්චරද එකසිය දහයයි අපේ ගහන්න ඒ එකකයක පිරිවන අපිගහන් නේද ඒකක ඒක පිරිව තමාහන්න හැබැයි ඇයි අපට මේ ඒකක ගාන අනු අපේ ඒක තොරේ ඒකකඒක පිරිවය වෙනස් වෙන්නේ නද රජු පිරිවවාය ගත්තොත් රජු පිරිවය වෙනසක් වෙන්නේ නෑ ඇයිඒ ඒකකයක් හදන්ඩ යන වටිනාකමත් තියෙනවානේ එක සිය දහයගැන ඒකයක් හදන්ට එක සේ දාහය ඒක හෙද්දස් දෙසියත් හැදුවත් ඒකයක් හදන්ට යන්නේ රජු පිරිවය එක සය දහය ඒවගේම එකක නමදාහක් කැදුවත් යන්නේ ඒකක රිජු පිරිවෑ යන්නේ එකේ දහැන්. රජු පිරිවවැෑයන්න මොක්ද ඒකයත් එක්ක අපට නිෂ්ාදන එකකගත් එක් රිජුව අඳුර ගන්ඩ පුලොු නැත්ත ඒත් එක් අපට අනුලෝම හඳුරගණඩපුුවන් පිරිවය අපේ රජු නිෂ්ාන පිරිවෑවි දිරදමා හඳුනගන්න. හරිස දරු ඉට පස්සේ අපිම්ඒක විචල්ලය පොදු කාරය පිරිව වාාගන මේ රජ නිෂපාදන පිරිවැට එකතු කර. පස අපියන් විචල්ලි පොදුකාරය පිරිගයි විචල්ලය පොදුකාරය පිරිවයි. හරි විචල්ලය පොදුකාරය පිරිවය හඳුන ගන්න. රයි එතකොට අපට දීලතිනා ගානතුළ විචල්ලය පොදුකාරය පිරිවය කොච්චරද එක්ලක්ෂ හැටදාහයි ඇබැ මේ දීලතිීන දරු එක්ලක් හැටදාහයඉ කියල දීලා තියෙන්නේ සම්පූර්ණ නිෂ්පාදනයට නේද මුලෝ නිෂ්පාදනටම එකක්ෂ හැට දාහහි කියලා දීරතිය. නේද එහෙනම් අපේ දැන් විෂ්පාදන ධාර්තාවේ කියද අපි ඒක දැ මේ වෙලා කියක් නිෂ්පාදනය කළ දින්න දොළොස් දාහක් විෂ්පාදනය කළ ති හනම් අපි මේ එකක් ලක්ෂ හැට දහ බදෙනවා දොළොස් දාහෙතකොට අපට හම්බෙනවා එක ඒකකට යන විචල්ලය පොදුකාරය පිරිවයි එක ඒකකට යන විචල්ලය පොදුකාරය පිරිවයි.යි බලන්න කිය දෙන්නේ කියලා ගියවුද්දිනල කල්ුලේටස් දෙන ඉද අපට හරිටම ගනම් බෙදෙන ගනන් ඉන්නෙත් නෑ එයින්ද කැල්කුලේර්ේ පවිච්ච කරන්ටත් පුරදුුවෙන්ට ඕන එකසිිය හැට දොලහැම් බෙදන්න ඒ බිඳදුරට බිින්දු කැි ලගිය එකසි හැට දොල හැ බෙදහමම් දරුවවා කියදද දහත් තුනයි දශම තුනයි තුනක් අපි එක ගම් කියත් දෙන්නේ දහත් තුනයි දශම තුනයි තුන ඒකකඒකට විචල්ලය පොදුකාරය පිරිවෑ යනව දරුවෝ දහ තුනයි දශම තුනයි තුනක් ප තව පටදී නමොකද පිරිවයදදීලා ස්ථාවර පොදුකාරය පිරිගයි නේද ස්ථාවර පොදුකාරය පිරිවයි ස්ථාවර පොදුකාරය පිරිවයි. ස්ථාවර පොදුකාරය පිරිවය කියන්න දරු අපි නිෂ්පාදනයක කොච්චරක් හැදුවත් මේ ස්ථාවර පොදුකාරය පිරිවය අපට දරන්ඩව වෙනවා හැබැයි අපි ඒකක එකට බලද්දී අපි මේ වෙනකොට එකයි අස්සුවක ස්ථාවර පිරිවයත් දරලාතියෙනවා ඒකක කියකටද ො දහකටයි අප අහන්න දොස් දහක් කියන්න අපි දොස් දහැම් පෙදෙනවා. ඇතුට කිය කිය නද බලන්න එක යස්සුව දොළොස් දහැම් බෙදුවහම මේ දෙක යසුව දොළොස් දහැම්බෙදහොම පහලවයි නේද එක අසුවෝ දොස් දහැම්බෙදහම අපට පහලවක් ලැබෙන ඔන්නන් අපට කියනෙ පහළවක කියන්නේ දරුවෝ මොකක්ද ස්ථාවර පොදුකාරය පිරිවේ. ඔන්න අපේ ඔයාගත්තා නිෂ්පාදන එකකේක මුලු පිරිවයි. ඔය ටිකේ එකතු කියද තිස්තුනයි අටයි තුනයි එකසිය තිස් සටයි දශම තුනයි තුනයි. දැක්කද ොමතම අප ඒ එකකේක පිරිවය ගණනය කර. ඇරි දෙ තවට වැදගත්වන්නේ මෙත න අපට රිජු ඒකක පිරිවය නිර්මාණය වෙන්නේ රිජු පිරිවැය විචල්ල්‍ය පොදුකාරය ස්ථාවර පොදුකාරය කියන වමින් හරි ඕකටි දරුවු හදන්න බලන්නට ඒක නමදාහට ඒක නමදහට හදන්න බලන්න එකක නමදහට මේ හද දුලොස්දට ඕකට්ටි හදන්ට ඒක නමදහට ජනිට් නමදහකට විච ඒ එක පිරිව ඊළඟ ප්‍රශ්න පිටි උට්ට ග තියෙන කෝමදාදන්නේ දැම් මේ ක්‍රමය ටඩි කරා හොඳට හදන්න බලට මොකක්දවාඒ වෙන සහඳු ගණ්ඩ පුළුවන්දකින එක ඒක දොළොස් දහකයි ඒක නමදහකයි ඒක පිරිවය ගණනය කරද්දි නේද කොන්ටිටියකෙන වෙනස්වෙන්නේ ඒකක වෙනස් වෙලා තියෙනවා පිරිවයන් මුකුත් වෙනස් වෙලා නෑ නේද ඒක නමද නිෂ්පාදනය කරන්නටත් විචල්ලය බොදුකාරි පිරිව එකයි හටක්ම අපි දරලා දන ස්ථාාවර බොදුකාර පිරිව එකයි අසුවක්ම දරලා තියනවා එහනම් බලන්ට පුතේ එකක නමදහකට අපි කොහොමද ගණනය කරන්න කියලා අයික් විනාඩියත් දෙන්නමට හදළ උත්තර ර් හදල උත්තරේගන්න උත්සා හද්දර දකටන් අපි මේේවිද ලොකු ලොක ගණන්න නේද සමාගම් ගනම් මුදල් ප්‍රවාහා එහම ලොකු ගඩම් වලට ළමයි ඔටවෙන ඇරෙන්න්ඩ මේගේ පොඩි ගනන් ලකුණු එMCේකිවෙක්ට එඩ පුල මේගේ ගාන නේද ලකුණු දෙක ලකුණු තුනකයි ලකුණු බාග්‍යත්තට වටිනවන විාගෙදි නේ දරුව හිද මේ පොඩි පොඩිතැගරු අප ටච් කල තියා ගන්ට ලොකු ගනම් පටි පෙස දනවා වගේ නේ ලොකු ලොක ගනම් පිටි පැසි දන වගේම මේ විදී ගණන් ගල්ලත් පොඩි අවබෝධයක් අපි අරගෙන තියාගණ්ඩ ඕනේ මට හද චට යඋත්තරය අදධාන වලන් හතුපිකක් මංහිතනා තේරෙන්ට ඇති කියලා මොකද ලොකු දෙයක් නෙවේ මෙතන තියෙන්නේ ලොක සිද්ධාතියක් නෑ ොදන හැබැයි අපි ක්‍රමවේදි හරියට තේරම් ගණඩ ඕන දරුුණනත්තන් අපට අවබෝධ කරග්ඩ බෑ කොහම දෙන්නේ ඒකකයක රිජු පිරිවය වෙනසක් වෙනවාද ම මේ පැත්තේ හදා ගන්නම් මෙතනම ම මේ පැත්තෙන් හදන්නා ඒකකක රජු පිරිවෑ වෙනසක් වෙනවාද වෙනසක් වඩ පුළුවන්ද රජු පිරිවයි රජපිරිවෑ වෙනසක් වඩ පුළුවන්ද බෑ නේද ඇයිඒ මේවාය ඒක එ අනුලෝමෝ එකතු වෙන පිරිවෑ නේද ඒකක ගාන අදාළ වෙන්න ඒකක ගාන මත මේක පිරිවයි වෙනසක් වෙන්නේ නෑ ඒකයි රුජු පිරිවයි කියලාපි කියන්න නේද තු රජ පිරිරවෑ පැලවොත් මේක දොස් දාහ රන එකසි දාය දොස් දහැ වැඩි කරන්න රයි නමදාහට බලන්න නමදා එකසි දහෙන් වැඩි කරන්න අපට නමදා අදන්ඩගේ මුණු නිෂ්පාදන පිරිවය නවා පරිජු නිෂ්පාදන පිරිව. ඒන? දහක් ැදුවත් අපට ඒකඒකට යන්න කිය දරුවෝ එකසිය දහයම තම ද පැහැදිලින එකසිය දහයම තම හැබැයි විචල්ලය පොදුකාරය පිරිවය මොකද වෙන්නේ අපි එකයි හැටක් දර ති හැබැයි මෙතන්ද එකයි හටක් දර්ලා අපි ඒකක නම දහකට එහෙනම් එක ඒකට කොච්චරක් දර්ලා යෙනවට එක එකගට කොච්චරක් දර්ලා තියනව නේද එකයි හැට බැදන් ඕනේ නම දාහ නද ඇයි එහෙම් බලන්නේ අපි එකක් ලක්ෂ හැට දාහක් දරලා තියෙනවා හැබැයි අපි නිෂ්පාදනය කලා තියන්නේ ඒ කියාද නම දාහ නේද දරුව දා හතයි හතයි හතක් අපි දා හතයි දාහතයි හතයි යටක් කියලා ගමු එකේ දා හතයි හතයි යටටක් කියල ගමු හතයි 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 කියල න ඉස්සහට හරිද ඇයි අපි හෙම ගත්තේ මෙහම ගත්තය වෙනස තේරුණාද මෙතන පුදේ මේ විචල්ලය පොදුකාරය පිරිවයි පොදුවේ මුළු නිෂ්පාදනය වරවීමම දරලා තියෙම තේරුුණාද අපට අවශ්‍ය වෙන්නේ එක එකක එක පිරිවයි හොයාගන්්ඩ නේද අපට අවශ්‍ය වෙන්නේ එක එකක එක පිරිවයි හොයාගන්්ඩ නේද එතකොට හරි දා හත හැත්තා අත හරි උත්තරය දාතියම් අපට ඕන වෙන්න එතකොට එක එක ඒක පිරිව හයාගන්ට එන අප එකක නමදහෙ ෙදන්න ස්ථාවර පුදුකාරයත්තේමයි එකයි අස්සු එන අපි කියද බෙදන්්ඩෝන නමදාහෙන් බෙදන්්ඩුව. එතකොට එන අපට කියද දහ අටක් කියක නද එක ඇස්සුව බෙදන්ටෝනට තියන්නේ කියාදක නමයයි නේද අපට රුපියල් මේක දහ දහෙන් ඇයිඒ ස්ථාවර අප සාමාන්‍යය එකක් ගන ගණ්ඩ ොනුමතෙන්නේ. මෙතන් අපි දහදහ ගඩ වනේ. ඇයිඒ අපේ ස්ථාවර පොදුකාරය පිරිවය අපි ඒකක කියයක් නිෂ්පාදනය කරත් මේ නිෂ්පාදන ස්ථාවර පොදුකාරය වෙනස් වෙන්නේ නෑ. නේද මේ පොදුකාරය පිරිවය වෙනස් වෙන්නේ නෑ ස්ථාවර පොදුකාරය පිරිවය නේද අපි දැකල දින ඔකටය ප්‍රස්ථාරය අප හන්ඳොත්වයම ස්ථාවර පොදුකාරය පිරිවය මෙහෙම ගමන් කරන්න නේද? චල්ලය පොදුකාරය පිරිවැය මෙහෙම ගමන් කරන්නේ. තො ස්ථාවර පොදුකාරය පිරිවැය දරුවෝ අපි ඒක කියයක් නිිෂ්පාදනය කරත් නේද අපි ගෙන ෆික්ස් කෝස්් එක වෙනස් වෙන්නේ නෑ ඒකක ගානත් එක්ක වෙනස් වෙන්නේ නෑ නේද හැබැයි අප අපේ සාමාන්‍ය ධාර්තාවයට තමා අපි මේ එකයි අසුව තීරණය කරගෙන තියෙන් නේද? අපේ සාමාන්‍ය ධාර්තාවේ අපේ සාමාන්‍ය නිෂ්පාදන ධාර්තාවයට තමා අපි මේ එකයි අසූවා වියදන් කරන්න ඇැබැයි ඒක අපේ සාමාන්‍ය ධාර්තාව දහ දාහහි කියල දාල තිබ්බට අපි දොළොස්තාාක් නිෂ්පානකරොත් දරු ඒක අපට වාසියක් නේද ඇයි අපේ ඒක එක එක පිරිගයි අඩුවෙනවා ඇතකට නේද අපේ සාමාන්‍යය ස්ථාවර පොදුකාරරි පිරිවවැතම මෙහ දීලතින එකයි අසුවක් අපි දරනවා රයි් මේතරන තමා එකයි අසුව තියන්නේ මෙතන එකයි අසුව තියනවා ් එතකොට අපි දහදාහක් දැරුවත් එකයි අසුවයි නේද අපි නමදාහක් දැරුවත් එකයි අසුවයි දහදාක් දරුවත් දොළොස් දාහක් දරුවත් එකයි අසුවමතමයන් හැබැයි අපි මෙතන ඒකකක පිරිවය හඳුන ගද්දී අපේ සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාවයට වඩා අඩුවෙන්න්නම් අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ එතකොට අපි යොදාගණ්ඩඕන මොකක්ද අපේ සාමාන්‍ය ධාරිතාව. සාමාන්‍ය ධාරිතාවයට වඩා සත්ත්‍යය නිෂ්පාදනය වැඩි අවස්ථාවකදී අපි යොදාගණ්ඩ ඕනේ සත්‍යය නිෂ්පාදනය ඕග තම උතන වෙනසක් පෙන්න්නේ මෙතන අපේ හැබැයි විචල්ලිය එකේදී අපේ ඒකක ගාණනු අපේ පිරිවැයි වෙනස් වෙන. එහින්දා ඒක දොළොස් දාහිනං අපි දොළොස් දාම ගත්තා නමදාහිනක් නමදහම ගත්ම මෙතර හදන්න. හැබැයි ස්ථාවර පොදුකාරීය සම්න්ධයෙන් අපි කටයුතු කරද්දී හොමද වෙන්නේ ස්ථාවර පපුදුකාරය සම්බන්ධෙන් අපිටයුතු කර අදිමිකොද වෙන්නේ සාමාන්‍ය පිරිව තමා අපි ලබාගණ්ඩ ඕනේ තෙරනාද සාමාන්‍ය පිරිව තමාපි ලබාගණ්ඩ ඕනේ ඒහින් දතමා අපි මෙතන දහ දහා ගන්න දහදහගත්තර දරුව අපට මෙතනෙනවා රුපියල් දහාටක පිරිවය හරිදි එතකට මුළ ගාන වාවොච්චරද ඒක එක පිරිවය හැත්තා අටයි එකසිය හතලිස් පහයි සත හැත්තා අටක ප්‍රමාණයක් වෙනවා ඒක නමදාහක් පවතින වෙලාවක. තේෙන ඇතොරදන මතකතියා ගන්නුන කාරණය තම මෙතන මොකක්ද ස්ථාවර පොදුකාරී අපි යොදා ගන්නකොට ොහොමද යොදාගණ්ඩඕනේ හැමවෙලේම සත්‍යය නිමැවුම. සත්‍යය නිමැවුම සාමාන්‍යය නිෂ්පාදන ධාරිතාවයට වඩා වැඩීනා අපි සතති නිමැවුම භාවිතා කරනවා හැබැයි සතතිය නිමැවුම සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාවට වඩා අඩුවෙන වනං අපි යොදාගන්නේ සාමාන්‍යයේ නිෂ්පාදන ධාරිතාවේ ඔක තමා ප්‍රමිතිේ හඳුන්වල දිීරතිය හරි හලා ඩැන් අපි දෙටවුට් එකට සොරි ටුට් එක දෙවැනි ගානට මකත් දෙවනි ගානෙන් කියන්න බල ඉටට වෙන ගානක්තමා දිීරතිය රයිට් නිබන්ධ මුදරණය කරගන්න පැරවුණ ප එක මුඳම බලාන මවත් කරන්නේ අයිට් එද දරු මේටඇත්තරම තේරීක හොඳර අල්ලගෙන තියෙන්බර නැත්තන් අපට ගණන් හදන්ට කියයාන පස්සේ තමා ඔවට ගැටලු වෙන්නේයි ැන් අපි ලබන සතින්ද ලබන සති කියන්නේ ඔවු ලබ සතිය සක්තම්බර පාලවෙෙන් දෙවෙද ඉඳලා අපි හෞල්්‍යාපාර පටන්ගන්නවා මුලෙන්දල තිේරි කොටසුත් එෙක් යි හවු්‍යාර ොපට කෙරල්ල නැදතිකලම දන්නන්නේ මේ වෙන කොට අයි එෙහින්ද අපි පටන්ගන්නවා ගොඩක්ලමයි කිල්ලිීමමතිව මගේ සතතියන්දල පටන්ගඩ උක්සාාරේ මුලයිදල කරන්නනි නෑ දෙකොට ගොඩක්ලමඉල්ලපෙද අත්තමස අපේ පේපලාස්ගේ ඒ ඒ ගණන්ටික හදමු තරරි ලාසගේෙද ගොක් කලාට අපට ඉදිරියට කරන්න තින පාඩන්ටක පටන්ගමමු කියෙන අදහසාාව ලාසික මුලති තියහිද දම දෙනි ලාසිකකිත්ම මතක් කිරීම කර දෙවනි ද සැක්ටම්බර් මාසේදී අපි සැක්තම්බර් මාසයන්දලා හවුල්්‍යාපාර අරම්භ කරනවා කියෙන. අයටදන් අපි හෞල්්‍යපාරයම කරගනකට මේ විදි ගනන් ප්‍රත්තන් ගැලපිලිට ඇතුේ තියන හුල්ව්‍යාපාර ඇතුළි මේ තියෙනට පස්සේ දේපල පිරිියතු උපකරන සබන්ධ ගැපි තියනවා ප්‍ර්‍යයා ගරන ගැලපිළි තියෙනවා නේද. තොර ඒවා අපට අය හෞුල්ව්‍යාපාරය ඇතුළේ පල පිරිතුප කරන ගැනට කරරීමට බෑ සයකිරීමම් ගැන කරලාද ඇැදු ගන්නට බෑ ප්‍රත්්‍යයාාගන ගන ඇැද ගන්න බෑ අපට තින ප්‍රති්‍ය ගණනයේේදී අපි හවල්්‍යාපර සම්බන්ධය ගෙනුම්තියන්න හොම වි ර ගට හුල්්‍ය පාරගල. ඒකයි මම තඒක තළමයිද ගෝචරකවත් ළම තරම් ගන්න න ද මහිතන්නේෙ න අප ස්්‍රාට දින පාඩටිකරත්තරමේ කරපුවායරනක තේරුමක්නයකන ද ගොක්ලමයිගේ ැසේද ලි මට තේරෙන් ක ඇ ගොඩක් ලම ම ස්රහ න පාඩම කරලදෙන. කරපු පාඩන්ල අඩු පාඩු කදාගනයන්ට කැමතිනය කවවු නේද හරි ඒහින්ත කමන්න ඉතින් වැඩිදිනා ගිල්ලීමන්ද අපි ලලාන මසිල ඔ්‍යා පා පටන්ගත්ත ප්‍රශ්න දීනතිේ මේ කඩක්පල් කට දන්න ගොඩක් ළමයිඉල්ලීම් කරන හැයි අන්තිර් බලති පන්තිර සබන්ධ වවෙන්න නෑේ දවශ්‍යතාව තිීන ළමයි ම සම්බන්ධල තින් ඉන්නම එකඇව දෙන්නේ කිටියත් මංන්ද වැඩේ ඇදගෙන යන්න හරිදි මොකද නැත්තන් අපට අවශ්‍යතාව තිෙන ළමයිටත් මේක කරගනයන්ට බැරි වෙනඉන්ද. බලඩපොතේ දෙවනි අභ්‍යාසය ABC සමාගමේ දෙදා ශිස්්‍ය දොලායි තිස්සකදිනට ගබඩාවේ බෞතිකව තොගඒ එකක පන්සීයක් පැවතුන්. ඒවා ඒකකයක පිරිවැය රෘපියල් සීයක් වූ අතර හොඳ මට්ට මෙෙන් පැවතුනි. ඒවායේ ඒකක ෘපියල් සීයක් වූ අතර හොඳ මට්ට මේ පවතින තොග එකක එක ශුද්ධ උපලබ්දිතාගේ එකසිය පහලවකි. පසුව කළ පරේක්ෂණයකදී පහත කරුණු අනාවරණයිය තොගේ එක පන්සීයක් තිබිල තියෙනවා පැහැදිලෙද ගාන ඉස්සල්ල තොගක පන්සියක්ත් තිබල තියෙනවා ඉට පස්සේ මොකොද වෙලා තියන්නේ ඒවා හොඳමට්ට මෙෙන් පැවති තොග එකකයක රුපියල් සීයක් වුණ පිරිවෑ රුපියල් සීයක් වුණ හොඳ මට්ට මේ පැ තොග එකකයක් රුපියල් එකසිය දායකට එකසි දාහයක ශුද්ද උපලබ්ද අගයකට පහලක සොරිකසිය පහලෝක ශුද්ධූප ලබ්ධාගේයකට අලවි කරන්න පුළුවන් කියලා දාලා තියනු. අපට දීලා තියනු. කයිට් ඉට පස්ස අපෙන් හන ඊට පස්සේ අපට පහත කරුණු අනාවරණය වුණනා කියන නේ දතැන් කලින් තිබේ එක පන්සීයයක් නේ දෙතොර ඒක පරිවයිකසිය දාහයයි ඒක ශුද්දදුපලබිතාගේකසිය පහල වයි කියලාට කියලා තියෙනු.යි ත දැංගෝක ඔය වචනපි දැගන්නවන පිරිවාය කියන්නේ මොකක්ද සුද්දූප ලබ්දගේ කියන්නේ ොකක්ද නේද. අදම අප තිේරි ඔවසසි අපිසාච්චා කරන්න යි එතකොට ඒවා දන්නවනං අපට ගාන තුළ දය වචන භාවිතා කරා කියලා අපිට මේ බයිවෙන්ඩ දෙයක් වෙන්නේ නෑ. ඉට පස්ේ මොකදව කියන්නේ ඊට පස්සේ අනවරණ විච්ච කරුණුල කියෙලදි වා තොග ඒක තුන්සයක් සම්පූර්ණයෙන් විනාස වී පැවතුින් තොගේඒක තුන් සියයක් සම්පූර්ණයෙන් විනාස්සවෙලාතිය. ඉට පස්සේ තවඒක දෙසයක් අර්ධ වශයෙන් නේද තවඒක දෙසයක් අර්ධ වශයෙන් හානිවී තිබූ අතර එම එකක ෘුපියල් අසුව බැගින් විකිණිය හැකිය ඇස්තමේන්තු කරන ලදී තවත් ඒක එක සය පණහක් විශාල වශයෙන් හානිවී තිබුව අතර එම එක එම ඒක රුපියල් අතලිස් පහ බැගින් විකිණය හැකි බවත් ඒ එකකයක් සකස් කිරීම සඳා රුපියල් පහක පිරිවයක් රෘපියල් පහක් වැයවන බවටත් ඇස්තමේන්දු කර ඇත ඔබ විසින් මූල්‍ය ප්‍රකාශනවල යොමු කල යුතු අවසාන තොගේ වටිනාකම ගණනය කරන්න හරි ඔතන පුතේ ඒ ගාන එන්ටඕනේ පන්සිීයන තියෙන්න නේද එතන මුුද්්‍රණ දෝෂයක් කලා තියෙනවා එතකොට අපි අතන ඒක තුන්සීයයි න දේක තුන් සියයක් සම්පූර්ණය විනාශසවෙලා තියන එක දෙසීයක් අර්ථ වශයෙන් විනාශ වෙලා තියෙනවා අනත්තක ඒක එක සසිපන විශලව වශයෙන් හාන වෙලා තියන එතකට පණහ පන්සිර වැඩි ඒකන එ ද වතන ඒක සංකයාව කිය දන්න වෙන්ඩෝනපුදේ පන්සීනේ පන්දහා වෙන්ටඕනේ ඒක පන්දාක් ටෝන මෙතර බින්ඳුවක් කඩුවෙන් මදිල තියෙන්නේ ඒක පන්දහක් පැවතිනි කෙළ එෙන්ඩෝනනි තොරයි ඒක පන්දාාහක් තිබිලා තියෙන ඒකෙන් මොද වෙලා තියෙන්නේ ඉස්සල් අතුන්සීයක් සම්පූර්ණය විනාශසවෙලාගින් තිෙන එකසේ පමනාාකර්දවශයෙන් විනාශස්වෙලාගින් තිෙන ොරි දෙසීය කර්ද වශයෙන් විනාස්සලාග තිෙන තවත් එකස පනාාගතුකයක් නිුනාට හතලස් පාහගානි ිුණ ගඩ පුලන් හැබයි ඒවා ඒ සඳහ අවුරුපියල් පහක වියදමක් දරන්ඩ වෙනවා හරිද ඔය තත්වත් ඉට අප හන මූලි ප්‍රකාශනට පෙන්න්නට ඕන තොගේ වටිනා ගම කොච්චර කිය. හරි අයිට රො ගාන හැන්ට කල ම මේහනු කියන්න අපට මේ තොක ප්‍රමිතිය කියවා මොකක්ද තොකයක් සම්බන්නේ හඳනා ගණ්ඩ පුලන් වටිනාකන් දෙගත් තින දරු. ් එකක් තමා මොකක්ද තොගේ පිරිවැය තොගේ පිරිවැය අපට හඳු ගණ්ඩ පුලුව. ඊට අමතරපතිය නමොකක්ද ශුද්ද උපලබ්දිතා අගය ශුද්ද උපලබ්ද අගය ඇතරට නට මොකක්ද මේ පිරිවවාය කියන ශුද්දු රදජධා කියන මද ගගන්න නේද පිරිවය කියන්නේ තොගය ව්‍යාපාරයට ගෙනල්ලා මේද නිස්්පාදනයට මො කරට ි ීමටයම කරන්න ගෙනවන ඒ දක්වා දරලා න ගගේ වෙනුව දරලා තින විය දම්මල එක තම පිරිවාෑ කියල සරල වශය හඳු ගඩට. ුද්ද බ්තාාගේ කියල කියන්නේ නේද මේ පිරිවය අන මේ තොගය අනාගත්තයේදී අපට විකුණ ගණ්ඩ පුළුවන් වටිනාකම් පිකුණ ගණඩ පුළුවන් වටිනාකම එද ශුද්දධ උපලබ්දිතාගේ උපලබ්ධිතාගේ ක කියෙක්වන්න ශුද්ද උපලබ්දිතාගේ කියෙක්ත්වන උපලබ්දිතාගේ තම ඔය තන ගාන හටින අර කියන්නේ රුපියල් හතලිස් පා කියන්නේ දඩුව මොකදද සුබ්ද උපලබ්දිතාගේ නේද හතලස් පා කියන්නේ උපලබ්ධතාගේ ශුද්ද බ්ිගගේ කියන්න අපිත්තොත්මකක්ද ගන්නඩුව ශුද්ද උපලබ්දිතාගේ කියලා ගඩ පුලන කියපුට මේකෙන් නැම්ම හතලිස්පාකට විුණ ගණඩ පුුවන්ගුුණාට එයා කියනවා මේ වෙනුවෙන් තව රුප්ියල් පහක වියතමක් දරන්ගෙන උපලබ්දිතාගේ ඒ සඳ දරටව පිව අඩුකරට පස්සේ ලැබෙන අගේරතමා අපි කියැනම ගත්ද ශුද්ද උපලබ්දිතාගේ කියන මෙතන හැන සුද්ද ප්‍රදධාගේ හතලියයි නද බොඩක් ලමයි ගන කලෙීම හතලස් පහයෝදාගෙන හතරන වැරදි ඇයිඒ අපට උපලබ්දිිකරන්නට පුළන් වනට හතලස් පහ උපලබ්ිකන කියෙන විකුණ ගන්ඩ පුළලන් වට හතිස් පහට ඒ විකුණගන්න තත්ත්යට තොගේයක පත්කරන්ට ඒක එකක රුපියල් පහක පියදමත් දරන්න ති. එහෙනම් හතලිස් පහක ආදායමක් අපට ලැබුණට ඒ වෙන අපි වි පහකරි පහක වියදමත් දරලාතිී. එඒහෙනම් අපට සත්‍යය වශයෙන් ලැබෙන්නේ කොච්චරදද. ශුද්ද වශෙන් අපට ලැබෙෙන හතලිය ඒ තමදරුව සුද් පලබ්දිිතාගේෙෙන කිය මේ හතලිස් පහකිවේ උපලබ්ිතාගේ ඒකෙන් මේ පිරිවයි අඩුකරට පස්සෙ ලැබෙ අපට ශුබ්ද උපලබ්දිිත අගයි පැහැදිල අන්න ඔයි කරුණුන්ට එක නම් මතකෙතියාගෙන ගන හදන්න චටි උත්සහැ ගන්න නෑ අපි තනිම කියලදනක ියාගන්නන්නේ නෙවෙයි පොඩි ත්සාහයක් දරන්න ඕනොම දදා ගන්න පුලන්නි එතකට තර අපට කොහොමද තොග ඒක ගණන්නේය කරගන්න පුළුවන් වෙන්නේ නේද තොග එකක අපට කොහොම දීල තියෙන්නේ පිරිවයා අපට කොම දීල තියෙන්නේ දැ අපේළඟ කොච්චරත් තිබල තොග එකක පන්දාහක් තිබ්බන දරු නේද තොග එකක පන්දාහක් තිබා දැ හෝ අපේ ඔළිුවේ හැදෙන්ම්ඩ ඕන. තොග එකක පන්දාාහක් තිබා මේක මොකද වනේ තුන්සියක් මොකද වුුණේ දරු තුන්සියක් මොකද වුණේ සම්පූර්ණයම විනාස වුණ සම්පූර්ණයෙන් විනාසුන එතවට තව කියත් තිය නොද හාර්දස් හත්සීයක් තියෙන ර ඉට පස්සෙ මොකොද වනේ තව ඒක දෙසීයකට මොකද වුණේ තව ඒකක දෙසීයක් හොඳ මට්ටවේ නෑ ඒවා අර්ථ වශයෙන් හානි වුණා නේද එනම් හාරදාස් පන්සීයක් තියන තව එකසිේ පනහක් දරුව මොකද වුණේ එකසේ පණා කරමොකදුණේ නේද ඒත් විශාල වශයෙන් හානි වෙලා තියෙන දේනම් මේක මේකත් හාරසිය හර්දස් තුන්සිය පණහක් වෙනවා. එහෙනම් අපට දැන් පන්දාහක් තිබ්බ තැනෙන් අපට ඇත්තට ොදැන් හොඳ මට්ට මේ තියන තොගේ කොච්චාර තියෙන්නේ හාර්දස් තුන්සිය පණහයි අන්න ඕෝක ඉස්සලවාට හඳු ගන්න පුුවන් වෙන්ට ෝ තුන්සිය පා හදුන ගණ්ඩ පුුවන් වෙන්ටුව මේක මොකක් ද අපට තියෙන හොඳ ඒකක නේද හොඳ තොග ඒක හාර්දාස් පන්සීයක් හාර්දස් තුන්සය පණහක් තියෙන නේද හාර්දස් තුන්සිය පණහක් තියන හොඳ ඒ එකක අපට හාර්දස් තුන්සිය පණහක් තියන එදකොට මේ හාර්දස් තුන්සිය පණහා යොදාගෙන නේද අපි මොකද කරණ්ඩෝනේ හැමවෙලේමි ශුද් පිරිවයා හා සුද්ද උපලබ්දිතගේ සැලකිල්ලට ගණ්ඩෝන ඇයි මූලි ත්ව පකාශනට හඳන ගන්නන්නේ මූල්ලිය ප්‍රකාශනට හඳන ග්ඩෝනේ නේද මුූල ත්ව ප්‍රකාශන හඳු ග්ඩ වනේ ශුද්දපු ලබ්දාගේ හ පිරිවෙන් මොනාගේද කොයියගේද ගණ්ඩෝනේ දවකට මූල්‍ය ප්‍රකාශන හදල තියනවන නේද පිරිවය හා ශුද්දූප ලබ්ිතාගේ හැම්බරීම සංසන්ධනය කළ තම ගණ්ඩෝන තෙරුණද රයි් අප හන්න මූලිය ප්‍රකාශනවට මොුණවාද හඳු ගණ්ඩෝඕනා ගයන් කිය රයි අපි ඉස්ස ලබලූ මේ හොඳට තියෙන එකකවල එකක හාරදස් තුන් සය පණහක් තියෙනවා ඒකේ පිරිවැය කොහොම දෙ කියලා පිරිවැයි කියද කියන්න අපට සය නේදේනම් මේක වැඩි කරන අපි සය සයෙන් වැඩි කරටවසය අපටවා හාරදාස් තුන්සය පනහා සෙන් වැඩිකරට පස්සය අපටෙනව කොච්චරද හාරලක්ෂ තිස්පන්දාහක් මේ මොකක්ද මේ හොඳ තොගේ පිරිවය පැහැදිලි නේද හොඳ තොගේ පිරිවෑ ෝයි ති කියන්න ඉට පස්සයි බලව මේ ොඳර තියෙන රදස් තුන්සිය පනාහේ එඒ අපට කියන ගානතර කොහමද සුබ්ද උපලාජිතගේ හොඳර තියෙන එක අපට කිය ගානි කරන පටුවල් දරු එක සය පහළ වගානය විකුණ ගණ්ඩ පුළුව සුබ්දු කළදාගේ එක සය පහල වගානය විකුණ ග්ඩ පුළුව.ඇයි ගාන්ඩ ාන්න කල්ලෙටක් ගල එකසය පහළවගානේ එදදා හාරසිය එද්දාතුන්ය පසොරි හාරදස් තුන්සය පණහා හාරදස්තුන් සය පණා හාරදස් තුන්සය පණහා එකසිය පහලවගන්න කිය කෙනද පල්ලක්ෂ දෙසිය පණහයි පලක්ෂ දෙසය පණහයි දෙය පනාකෙන ශුද්ධ උකලබ්දිතගේ යි පන්ලක්ෂ දෙසිය පනහයි සුද්දප ලබ්දවිත අගේ හොඳයි පාඩමන්ටවිියට හරි ඊට පස්යල් බලමු සම්පූර්ණයෙන්ම හානිවුත්තෝගේ ච්චරක්ෙන ද තුන්සීයක් නේද සම්පූර්ණයෙන්ම හානිය උත්තෝකය සම්පූර්ණයෙන්ම හානිුතෝක අපට තියෙනවා කියද්ද තුන් සීයක් ඒකෙත් දරුවු අපි හඳුන ගණ්ඩඕනේ ඒ හානිහුතගේ මොකක්ද. පිරිවැයි. කියගානෙ අපට පිරිවැෑ තියෙන්නේ රෘපියල් සීග ගාන තිස්දාහක පිරිවයක් ෙනම් එතර පුතේ අපට සම්පූර්ණ හානි විච්ච එකක සුද් උපලබ්ධ තගයක්වා ගඩ පුුවන්ද බෑ නේද ඒ අපට අය උපලබ්දිි කරන්න බෑනි එනම් සුබ්ද උපලබ්දි තගේ බින්දුු අයි. සම්පූර්ණ හානි වූ තොගේ සුබ්ද උපලබ්දිතගේ බින්දුවයි. ඉඩ පස්ය බලමු අර්ධ වශයෙන් හානි වුණ තොකේ අර්ධ වශයෙන් හානි කොච්චරත්තිනවද දෙසීයක් තියෙනවා. නේද දෙසීක් තින දෙසිය පිරිවය දැන් කියිය දොකටි දන්නවා කිය දෙෙන්නේ පිරිවැය විසි දාහක් වෙන එතද ඒ සුද්ද පලාාපිතාගෙන මුකුත් අපට කතාන්දරැක් කියර තිනවාදේ රුපියල් අසුව බැගින් විකුණන්ට පුළුවන් කෙ ති රනේ සියයක් පිරිවය විච්ච එකක් දැන් අපට විකුණ ගන්ඩන කිය දරු. අසුවවා ගානයන අපි අසුවෙන් වැඩි කරහම දරු කියක් නට එකයි හැටක් අපට හම්බෙනවා ඇසුව ගානය වික්කෝ. නේද. සසුව ගාන වික්කොත් අපට එකයි හැටක් හම්බ වෙනු ර් ඊටවස් අපි ගව මොකක්ද විශාල වශයෙන් හානිහු තොබේ විශාල වශයෙන් හානිියවෝ තොබේ හරි කියීයත් දේකක එක සිය පණහා පිරිවය සීය ගානේ මේකට විකුණ ගඩ පුලන් සු්ද උප ලබ්දගේ කියදන්නේ. හතලිස් පහෙන් පහ කඩු කරන්් ඕනේ නේද සුද්ද උපදලපි සමන්තර මරහන්දාල පෙන්න්නන්න හතලිස් පහෙන් අඩු කරනා පහන් ඒයන්නේ එකසේ පනාා හතලිෙෙන් වැඩි කරන්න නේද එක සය පනා හතලිහෙ කියක් කියෙන අපට හය දාහ කම් වෙන සුද්ද උප ලබ්දසාගේ හයදාහයි ේ හයදාහක් කෙන ඔන්න දරුව අප දැන් මේ තොගේ සම්බන්ධය අපි වෙනවෙනම හඳුනගත්තා පිරිවය හා සුබ්ද උප ලබ්දිසාගේ හොඳටම තියෙන තොගේ සම්පූර්ණයම දැනට හොඳ මට්ට මේ තියෙන තොගේ එකක හාර්දාස් තුන් සය පණහකඒ වගේම සම්පූර්ණයෙන් විනාශවිච්ච දෙසීයක රි තුන්සීක අර්ධවශයෙන් දෙසීක සහ විශාල වශයෙන් එකසිය පණහක හරිද හරිපුතේ දැන් අපට ූ ප්‍රකාශණ වට කියලන මේ අපට ගානෙන් අහලා තියන්නේ මේේද බලට පරික්ෂර කොචර සවුම්මහහාද කියලා මේ අපෙන් හන මූල්්‍ය ප්‍රකාශනවට දර අප ළංඟ මූල්‍ය ප්‍රශණය අප කක් හදවාද එකක් තමාමොකක්ද ලාබාලාභ ප්‍රකාශනනි අනිත් එක මොකක්ද මූල්ලිය තත්ව ප්‍රකාශන නද එහෙන අවසානතුෝකෙන් අපෙන් හන්නේ අපි ලාබලාබ ප්‍රකාශනයට කොහොම දවසාන තොකය ගන්න මූල තත්ව ප්‍රකාශනයට කහොහ දවසාන තකගේ ගන්න නනෙ මුල්්‍ය ප්‍රකාශනට අපි ගන්නේ ලාබලාව ප්‍රශනයටටි ගන්න මොක්දේ විකුණම් පිරිවය හොයනතරම පාඩුම් පටන් ගදදිව පෙන්න්නනවේ විකුණුම් පිරිවය හොනතරට අපි ගන්නමකක්ද. තොග ඒ පිරිගය ඒනම් අපි තොගේ මුල්‍ය ප්‍රකාශ්නට හඳුන ද අපි එක උත්තරැකිලි නොකක්ද විකුණුම් පිරිවය සඳහා විකුණුම් පිරිවය සඳ හාදුුනගන්න අපි කොචරද. පිරිවය. තොගේ ඔක්කොම කියත අපට ලක්ෂ පහයි න්දාහයි පන්දාහ වැඩි කිරීම සීය කොච්චරක් එෙනවද ෂ පහයි ඔන්න විිකුණම් පිරිවෑ හදන්ට අපි ඔගේ පිරිවය අවසාන තොගේ පිරිවවැ ලක්ෂ පහහි කියලගන්න. හැබැයි මුූල්‍ය තත්ව ප්‍රකාශනයට අපි ගන්නේ. මුූල්ය තත්ව ප්‍රකාශනයට ල ත් ප්‍රකාශන අපි ග්ඩනොයි කොයි ටිද කොයි ටිකද ගණ්ඩ වන මේ දෙක සංසන්ධනය කරොත් පිරිවය සුක්්දුපු ර්‍රද්දාකෙන් අඩුවේ අපි ගන්න නේද ඊට පස්සේ මේේ නෑනේ සූපප මේ සම්පූර්ණ පිනාසුනට පස්සේ මෙතන ගණ්ඩාකයක් නෑනයට න පිරිවය තින්බටය ඒ අවසානතකයක් පෙන්නට නෑන ොකද මේ සම්පූර්ණය විනාශවෙලා ගිලන්න මේක තුන්සේ එනම් මෙතනගේ ගණඩ නෑ අපට ඉට පස්සේ අර්ධ වශයෙන් සිදු විච්චකේ පිරිරෑ අපේ තියෙනොරි එකයිත එක දාසෙදාට විසිදාහක් තියනවා නද විසිදාහක් තියන හැයි සුබ්දුපොලප්දතගේ සීක අපට දැමිුුණන්ටුවට අසුවට එනම් අප ගණ්ඩුවෙන්න්න මෙතනින් ගණඩ න්න මොක්ද මේ දෙකෙන් අප ගණඩවෙන්න සසඳලා එකයි හට අවසාන තගේ විශාල වශයෙන්ම හානිියවන තොගෙන් අපට ගණ්ඩ වෙන්නේ පිරිවාය හා සුබ්දුප ලබ්ද දගෙන් අඩු මගේ කියද හය දාහයි ඒම් අපේ මුූල තත්ව ප්‍රකාශනට ගණ්ඩවුන මේටි එකුතුර ග්ඩ හාර්දක්ෂ තිස්පන්දාහයි දාසේ දාහයි හය දාහයි නේද ඇයිඒ පිරිවය හා සුබ්දුප්‍රද්ි තගේ අඩු වගේ තමා අපි ගන්නේ මූල තත්ත ප්‍රකාශනයට ් එතුරට කිය කියෙනන අදරු. ආර්ලක්ෂ තිස්පන්දාහයි නේද හාර්ලක්ෂ තිස්පන්දාහයි ආක්ෂ තිස්පන්ඳදාහට එකුතු කරන්න ඕනේ දසේදාකුයි හය දහකුයි අපට එනවා හාරලක්ෂ පනස් සද්දාහ. ල ත් ප්‍රශණය පෙන්නෙන පිරිවෑ වෙන්නේ හාර ලක්ෂ පණස් හදදාහයි ඔන්න මුලේ දත්ත ප්‍රකාශනය දක්වන පිරිවැය අගයක් එතර ඔය වෙනස මොකද දරු මේ ලක්ෂ පහයි හාර ලක්ෂ පණස් අද්දාහය කියන්නේ මොකක්ද වෙනසෙන්නේ මේේද ඔය වෙනසවකාම මොකක්ද දරු අපි ලාබලාව ප්‍රකාශනයෙන් වෙනත් වියදම් අද කාහරන්නේකක්ද තෝග කපා හැරීම කියද වෙනස තොගපා හැරීම වෙනස කියක් ද හතලිස් තුනයි අතලස් තුන්දාහත් තොග පාහැරීම මේකමන් අමතර ොර තුරක් ර මේකත් පෙන් ලගන්නේ මේදක තම අපේ උත්තරෙන් අහන්න මුූල ත්ත් ප්‍රකාශන පෙන්න්න ඕන පිරිවාෑ ගයෑ. බොමද කිය රට් අන්න ඔ විදිර ගණන් අපට එනවා මේක පුතේ එතකට මේක ඔයාට තනිගානක් විදියට එන් ෙන අවස්ථාව බොහමාටයි. හැබැයි මේ සිද්ධ වගේ අවසාන ගිනුමක ගැලපිල්ලක් විදිරෙන්ට පුළුවන් ගොඩක් කලාට තොගේ සම්න්ධෙන් පලවිනි ගැලපිල්ලතුට නේද තොගේ සම්බන්ධයෙන්ට කතා කරන්නටුවෙන් තිං එතකොට ඒකට මේ විදිී ැපිල්ලක් සම්පර්ණ ෙන්න්න පුලුව හරි එතවට මේ පිළිම අවෝධයක් නැත්තන් අවසාන ගිෙනුම් කොච්චර හදල තිබත් ඔයා හදන අවසාන කිරම වරදින්ට තිය අවස්ථාව බොහොම වැඩි තේරනාද ඒකයි මේ මේ දේවල් ම අර්ීර කලාසික මුලඉඳල පටන්ගත්න ගත්තති ප්‍රමිත ටි ගැ පික ටි ඔක්කොමරන්නඩන්කිරම අදහස්කර හැබයි ඒ එක ළමයිගගේ ලක ප්‍රචාරයක් මට තිබෙනල ගඩක් ලමයි කිව ඉස්සර හට කරන්න තින පාඩ්ඩක කරමුගින් එක මට ෝකයේ මට ප්‍රශ්න මට ඕන කෝන පාඩමක් උගන්නට පුළුවන් එහෙම ප්‍රශ්නක් නෑ හැබයි ඒවා උගන්ඩට ගැරපස ළමයි බ්‍රේග්ගහන ට. අපටර යන වේගෙන් කරගන යන්ට බෑ. ඇරක හොම දාව කියලාන මේ පහම දාවකෙන ඇයි මෙහෙම වෙන්නේ කියලාන්න. තිේවතමා දොලා හවසර මුල් පාඩන්වලද කියල දෙන්නේ ගැලපිලිවකට දහතුනක් දාහතරක් ඉගෙන ගන්නඩ තියෙන මේද තර ඔය ගැලපිලි ආය අපට හවුල්්‍යාර ගන්න හදන සේ ය ගැපිලදට හැකියාවක් නෑ. එතකොට තම හවුල් ව්‍යාපාර ලමයින්ට ව්‍යාපූල වෙන්නේ. නේද ඇයි හෞල්්‍යාපාර ගිනම් කරන්නේ දිගන ගන්නන හවුල්්‍යාර වලට ආවේනික ගනතනටක සහන්රන. ඒහවුල්්‍යපාරවසාන ගින මඇතලේ සාමානය කැල පි කත්තු ගන්නඩ ගොත්වීම ම අසේරතාවට පත්ව එහින් මෝකටික සිලබස ක පෙලගස්සලාතිගෙන නේති මුලද ගැල පිලික ඔක්කොමඉෙන ගන්න ගැපි හතුනක් දාතරක් පවිතර ගෙන ගන්නෝොකට අයිට මේ තෝක ගැලපීල උපජිත ගැලපීම අඩමානනය බොල්නය ශයකිරීම තොගහනි ගොඩාක් ගැලපිළි දහතුනක් තියෙන් දාතුනක් දාහතරක්කෝ ඔය වගේඉගෙන ගන්න ක්මි තරවසේ ඔය ගැලපි හතන දාහතරෙන්න්තම අවසා කිරීමට ගැල පිලික හැදෙන්නේ සමාගම් ාන ගැපිලි දායක් කියෙනන සාමාන්්‍යි තරය දහයට එන්නේ ඔය ආපු ගැලපිලිටිකම තම එකමද ඒවා සමාගම් වලට ආදේශක ගැනීමති පොඩි වෙනස් කටිගත්තිෙන මොකොද ඇතින්ති සාමාන්‍යය තනි පුද්ගල පියාපාරයක අවල්්‍යාපාරය අවසාන කිරුම් මාදනවාගේ නෙවෙයි සමාගමයි අවසා ිරු දන්ිකම අප පේවා කව්ටින් ස්ටන්ඩ ඩොලට ගිනම්රන ප්‍රමිත වලට අනුව හදන්ට. ඒකයි ඔතන තින වැදගක් බ මේ අමාරුකුම්. ට අපේ එහ සමාගම් පිුම් මිගන ණඩ කලින් දරවා ප්‍රමිතිටි කපීගන ගැතියම නද නැ ොඩක් ලමයි කියන සමාගම්පිනුම් කරන්නටසර සමාගම්පිම් සමමාගම්ිනම් කරන්නට කලින් ප්‍රමිති එකැක ින්ට ප්‍රමිත ැතුව සමාගම්ිනම් හද ික පසට පස ආයක යක පොමද සරවන්න මේ කොහොමද වින් එතු අපි ආය කලදන නායක තියන තො ප්‍රමිති මේක තියන දේපල පිරිියතු කරන ප්‍රමිති මේක තියන කල් බදවල්. නේද මේක තියන්නේ හවල් පරික්චෙද පසු සිදුවම්මල මේ ප්‍රමිතිය තම මේ ගැන කියලා තිෙන්. ත්‍රායිට ප්‍රමිත මතත් කරීමට නත පියි අපවරක් ආය පස්සරෙන්ට න ත්‍රපි උගන්නට උත්සාහ කරන්නේ හැම්වෙලේම මුල්ටික කරගන ගිල්ලා ඉට පස් ඒවාගේ දැනුමත් එක්ක පදනම් කරගන ඉදිරිපිය වල කියයන්නට තකොට ඔය ගැලපිරිිකයි ප්‍රමිතිටිකයි ස්ටඩිගල්ල ගේයා කියන්න හොඳට ස මාගම් ගාන අපට අවබෝධරටත් ලේසි සහ හදාගනයන්ටත් ලේසි හරිදි ඒ ඉතින් ඕමරි කොන්න දැන් අපි සැලසුම්ර දින මට පස්සේ හවල්්‍යාර ලබන සක්තැම්ර මුලදල පටන්න යිතුර ඒවට ඔකට යාලුවින්නවන යාලූ දැනුවත් කරන්න හුල්්‍යාපාර පටන්ගන්න අපේ තේරි ලාසගේයේදී ඒකට සම්බන්ධෙන්ට කියලම ගෘප කරේ විස්ත්‍රටික දාලාතින තවදුරටත් පැහැදිලි කිරීමක් ොන්න මගේ ෆෝන නම්පරක බින්ද ඇත්තවයි එක සිසිතක බිදුව හත්සයකිෙට මැසච් එකක් දාන්ඩ එතකොට ඒක තව පැහදිිකිරීම ොකට කරගන්නඩ පුළුවන් පඩඩ ස්රට කරගන අන්න කියලා. යි හරි මේම දරජයහ අප ගරපක ගඩක් කට්ටේ කියට. න එතකට සමාරටක කපුල අදන වැඩත් කරන. න අවශ්‍යාව තිනලමට විල් පාඩමඉන ගඩ දෙන්නන්නේෙන්න. නෑ දකටි එක දේවල් ලුවටදදාන ඇතකොඩිති එලමය පන්තිර සහපාගවෙන්නේ නෑ යි ති එද ඔට වෙන ම තීර ලාසිය කාරම්ප කලති දැන්මටීන ට ත්තතක්ති මෙම කොයි පත්තර කරැේද නේද කොච්චරකාලයක් අපට මෙහමින්ටවෙේ. ග ප්‍රශ්නයක් එහින්තතම අප පටන්ගත්තේ සැක්තම්ර්ල සතිය සැක්තම්බර් දෙවෙන්න ඉලා සෑම් ්‍රස්්තිදකම අපි තරිලාසක කරන රයි්න් අද මේ ීරි ලාසයක කරන්න ඕන දවස්දම ම ්‍රී ලාස එකක් දාගත්ත. යිතාේ සාමාන්‍ය ප්‍රී ලාසික තියෙන්නේ ඉු දටන ඒ අදතකට තිීරි ලාසික තියන්නේ හමට ළමයි අඩුත් ඇත්තේ එකයි තීරි ලාසික කල ිතුවත් දන්න සල්ල අයිර පන්තික ක තුවර දන්නෙත් මොකද මට ඉරිද මේ සතතිේ ප්‍රී ලාසිෙ එක කරන්න වෙන්නනෑ වෙන වැඩක් ෙදලතිනද ඉඳමං අද ්‍රී ලාසික වෙනට මේ අද කලාසික ්‍රී කරනවා. තටිගක් ්‍රස්පදන ඔහටට සබධ වන්න පුල අහුල්්‍යපාර අපේ පාඩමෙක් නයි ෙතර ඇතිද අවුල්්‍යාපාර මුලදන බිදුඉඳ ගන්නවා අවශ්‍ය කරුණුත් එක්ක කීතිනම ගැනලි එතිින්ගේ ප්‍රති්‍යාගණන අවුල්කරුව ඉවත්ේ මහවුල්කරුව බඳවා ගැනීමේද ඉතිනම ගණන රම් ක්‍රීතිනම ගැලපීමම් ඔය ඔක්කොම ගන්න යිට එයින්ද කිසිම කල බලන්නඇතු හොට උකට ගන ගන්න කාල තියෙන තව නේද. තොට පසුග වටික අපේ ෆ්‍රී ලාසකයේදී ඉරිද ක්ලා් පන්තියේද අපි ඒකද මේ විදිර පොඩිපොඩි ගණන් අපි හදම. යි එතොට පහුගේට දේපල පිරිය උප කරන බොල්නය ගැලපීම් අඩමානනාය ගැලපීම්. ඒ අපි ඉේ ්‍රී ලාසිේෙති ගනක් හදම ොට ඒ ගනන් මලින් ම තේරුම් කරල දෙට උත්සා කරන්න. හැරිදි? ඉළඟ අභ්‍යසර යන්න්න බලන්න ඊළය මොකක්ද කියයන්නේ අ මේ මට පිින්ට අවද්දා ගණඩ කියන්න කමිකේශ නොක්කෝ හලා ත්මය පවුන් එකින් බලාගර තම කරන්න ඉට ු්ට එකක හරි තුන් එනි ගානයෙන් කියනවා මොකක්දි කිය කියන්නේ ABC සමාගම දෙෙදාස් විසි තුනයි තිස්ස එක දිනට බෞතික තොව ගරනය කළ බෞතිකව ගණනය කළ තොගේ වටිනාකම ලක්ෂටකි පසුව පහත කරුණු අනාවරණය වී හරි බල මුට දස මුකුත් නෑන පලවනිි තිනෙන අසූදාහකට විකුණන් ලද නමුත් ගණ දෙනු කරුවෙකු ඉවත් කර නොගත් බාණ්ඩ තුකයක් ඉහත තොගේ ඇතුළත් කොට ඇත ිඩ පස් ඊලාකින්ෙන ලක්ෂ තුනකට විකුණන ලෙස නියම කරමින් නියෝජිතයෙකුට යවා තිබුණු ඔොගයකින් තුනෙන් දෙකක් පමණක් මේ දක්වා විකුණා ඇති බව හු දන්නවා ඇත දන්නවා ඒවා ඇත. එ පස්සේ කියනවා දෙදස් දාහතය තුනයි විසි පහ. දෙදස් දාහතය තුනයි විසි පහ මොකද දෙකරලා තියන්නේ එක්ලක්ෂ වනස් දදාහකට නයට ගැනුම් ගිනුම පොත්තොල වැදව සටහන් කරතිබුණීමම තොගේ ගබඩාවට මෙතෙක් ලඟාවී නොමැත තන දස් දාාතන වෙන්ඩෝන පුතේ කවක්ද වෙන්ඩෝන. දෙදස් විස්ස දෙදස් විස්්‍ය තුනයි විසි පහ ෙන්ඩෝනේ දස් දාාතක කර වැදිල තින දස් විස තුනයි විසි පහ වෙන්ඩෝනේ එදා අපි ගත්ත නට ගත්ත එක්ෂ පනස්දාග තොකයක් තාම ගබඩාවට ලබිල නෑ. ඉට පස්ස කියනවා අවසාන තොගේය තුළ පැවති එකක්ක්ෂ හැත්ත පන්දාහක පිරිවැය වූ තොග එක සුද්ධ උපලබ්දගේ ක්ලක්ෂ පණනස් දකි එයාම කියනයික. රයිට් අපෙන් කියන අයිට පස්සේ තව එකක් කිය නොකද ව්‍යාපාරය තොග විකුණුම් කරන්නේ විකුණුම් මිලෙන්න්සියට විස්සක ලාභයක් ලැබෙන පරිදිය ඔබ විසින් මුලු මුල්්‍ය ප්‍රකාශන සඳහත් තෝග වටිනාකම හඳුනාගන්න යික් එතොට ඕව ඇත්තරම දරුව අපට අවසාන ගැලපිල්ල මේ අවසාන ගෙනුම් මුල ගැල පිලි විදිර එඩ පුලන් ප්‍රශ්න සහ MCකි එක ඇැරිනත්තන් අපේ විහුවගත ප්‍රශ්නතුල ලකුණු හතරක ලකුණ ලකුණ හතරක් වගේ ගානක් අපටල බෙන්න්නඩ පුළුවන් ඔය ේද ප්‍රශ්නයෙන්යි් ඉතිං ඒයින්ද ටුට්ටක් උත්සායඇගන්නබවාන් විනාඩි පහත්දා කැරගෙන ම දෙන්න ඒ උත්සා හත්දරන්න තනියම දරට පොඩි උත්සා ඇදද කට්ටේ පීනට පුරුදුතු කරන්න බෑ වතුරට බහින් නැතුව ේ ඉතින් ඒ අප ඇදල දාානටන මතුරට බ ගහ ොඩ ාල් මොවාරිරලා ගොඩට නැතු අපි හමදෑම ගොඩ පිනට පුරුතු කල පුරතුරලා විභාහ දවසර කියල වතුරට දැමහරිරන්න පන පකින්නක් නෑ ඒ සාර්ථක වෙන නැද මේ ගටලු තියන මේ කාලයොකට බාර විභාගයක්වත් හරිට ලියාගටත් නෑ නේද වාාරි භාගයක්ව ලියාගඩ නෑන් ඉතින් එතකොට පොහොමද මේ තනියම ගාන හදන්න පුරතු වන්න න ගොඩක්ගුරුරු ගාන දෙවා බෝඩ්ඩ එක ඉටවස්සේ ගාන හදාගෙන හදාගෙන යනවා නේද ගාන අල්ල ගන්නලලාම අල්ලගන්න තිළ මේ අරග පිටපත්ලීම කරගන යන නපොතා පුළන ගෙදර මංහිතරනවා හදන ඇතිකෙ ලගාන එතකට අපී ඉළඟ සතියේ නවල්ව්‍ය පර පටන්ගන්නා බිදුවයි හැත්තෑවයි එකසිය විසි දෙකයි බින්දුවයි හත්සීය නම්බේයට වත්සර්ම සෙද්ද ක්්දාන්ඩ පන්ති ගාස්තු දරුව හත්සිය පණහක් අපිය අය කරනවා අරිට මේ මාසටම නාසික පන්ති ගාස්තුව රැක්් දවසතමා බ්‍රාස්්පතින්දා නේද පස්වරු හතට පස්වරු හතට අපි තෙරි ලාසික කරනවා ආරම්භ කරනවා සැක්තැම්බර් දෙක සැක්තැම්බර් දෙක කරන්නේ හවුල්්‍යාපාර ල න කියට හුල්්‍යප පාතා පටන්ගනත්නෑ ගොඩක්තැන් වල නේද එයින්ද අපි මේක කරනය ො ද පෙතක ොට සම්බන් ෙන්ට නත ගොඩක්මට බෝර නේද කරප පාඩන් නදනතු ගන්ට ගර පස. යි එඒන්ද සමලාමට පෞද්ගල කතා කලෙක සොයන ගණන්ටික අපට ඉද පන්ති හදවලදන්ට කරලා තින පාඩගොලි ඉදිරිට තින පාඩටික මේවිදිර කරන්න පටන් ගඩකින්. යි හිදමමයි සමග තරමනක් තිබ හෞල්්‍යාපාර පටන්ගට ඒ කරනුත් එක් සලකා බලලා අපි සක්තැම්පර මාසේ ආරම්භ කරන්න පටන් ගත්ත. ඇයි එතරොකට පේමන්ටස් කරන්නට අවස්ථා තුනක් දීලා තියවා එකක්තමා බංක ප්‍රන්ක කරට ල මෙතන් න්ලන් ්‍රරන්සක කරන්න පුල එ වනත්තා බැංකු ගනම කියලා තැම්පත් කරන්න පුල මුද හරිද ඒ ස්ත්‍රට මක්කො ගුප්ි එක දාලා තින ඒට අමතරව කිවර්කෝඩ් පේමන් කරට පුළල කට කට ස්මර්ට ෝන් එක ් එකකදාන් ඉන්නන ෝකටිය කකවන්් තින බැංක්ුවේ නේද? ේ එක ගන්න න නො බැක්ක එකක් ග ලංකා බැක් කවන්ට තින ලංකා බැක් වවා මගේ නින් තින වවාර් කෝඩ ස් කන් කරට පසේ වාගේ වන්ටකෙන් සල්ලි මගේකට ටමැටිකලි අදාල වටනකමවාට ටයිප් කර ්‍රරන්ස් කරන්න බුලු යි තුර කොමස් කරන විරෝ දැනගට ඕරන වර් කෝඩ් පේමන් ස්ටම එක ො ප ච්ච ක් එකක මත කාල ර ඒට අමතර තව අවස්ථාව තින කාඩ ේමට ට ෙඩ ඩ ෙඩ ඩ් ගත් න මෝපියය. බෑන්ග කවන්්ටගේ සල්ල තින බි ඩ ්‍ර න් කරට ල කාඩ් පේමටක් විදිර ොට න් යින් පස් රදි කාඩගක ට රන්න වි දිරීමම ගල්ල කාඩ්ේමට එක දාලා ලාස් පිස් එක එට කරලා පම කරටත් පුළුව අයි ඇතුර ඕකට අදාල විස්තරටක මගේ වර්ෂ රූප්පල මන් දාලාතියනවා තිං ඒ බලලා තව පැහදිි කිරීම ුණ හරිතියනවන පන්තිර සම්බන්ධ සම්න්ධෙන් කතාවහ කරලා ඒවට සම්බන්ධෙන්ට පුළුව හරිදි කොමද ගාන ගොඩදා ගත්තද අවසාන තොගේ පිරිවය තම අපි ගණනය කරන්නයන් අවසාන තගේ පිරිවය ති පිළබස් කෙනැත්තගේ තියන පිළිවල් අපි රේෂෙඩවූල් කර ට සහ ලමයින්ට වඩා පහසුවෙන් අධ්‍යන කරන්න ගලන්ගත ේෂඩුල් කරලම අපිේ පෙලගස්සග පෙල ගැස්ීමම රේෂේඩුල් කරන නැවත පෙළ ගස්සනවා පට පහසු දරස මය පහසු ද ේද ද ර ො ගල ප කරන්න දහන ිල ොක ප්‍රමති ම එකට කන ගත් එකම ම ගල බාග ල නේද දහනේ විවාාගය දොල විවාාගය දෙක් නෑ එක විභාග ති යි ඒ හින්න. අයි පේ කට දහ රස කර කොටසත් කරන්නට. එඇද මේේ දර ට ීරි සිකවත් මී ඩාාවට සටහනුත් එක් මේ දවල් ඉදිරිට කම්පුණ කරන්න පු. හරි හව ්‍යාරලින් නවතන්න පන්ති ඉස්රා ීන පාඩි ඔක්ොම කරනවා. යි සහ ඔපටිය එබැතෙන්ට එක ව ළමයිටක මට මොනහරි රික්ස්ට ඇකරර් අපට මේේ පාඩමගල දිෙක මන් ඒ පාඩම කරල. යි එකන මෙතෙ ම ම ර ලාසික ක මනාව ම මගත මක්ය. ඒළමයිගේ අව්‍යතාවට ම එකට ඕන විදිර පාඩටි කරලාදන්න. යි ැ ොකත්ම නැතුව එකක්ර හම පාඩක් ෙඩල් කන්න න ීද පදුව ොද ව්‍යා පා පාම පටන්ගන්නවා ඒක පරට පස්සේ ඕකටි ගොත්සර අපට වැරදිනි වැරදි කිරීම කරන්නඩ අපට අසම්පූර්ණ සටහන් කරඩ අපට නිෂ්පාදන කිෙනම කරන්ඩ ඒවා කිවොත් අපි ඒවා ඒ අවස්ථාවේද ඒ මාසෝලදි ඒ පාඩන්ටි දාලා අපි කරලාදන. යි ෝ රි ෞද්‍ය අසසානො ොට. ගද හග ටල එලවල ලබස්සක සම්පර්න්ෙන්ම ආවරන කරන්ම උත්සාහර ගද දවස න ගද දවස මක් දොලාහස්සිරන්දලලා අපපු ගණන්ටි ම හඩවත නවත හද. රයි අවසාන ගෙනම් කෙවලස්වාමය අවසානකිරුම් වැැරදිනි වැරදි කිරීම බැංකු සසතුු. රයි ම ූක ොත් ම ේසි ේසි ීරිය ම ගනටකක් දෙන්නක මූලි පොත්තුල නේ හදාගන්නඩ පුුවන් කියල බලට හරිත ලේසි වෙන්නේ හදාන්ටි කිය හරි දර ටික ලන උත්රයක්ගත්තද. උත්තරයක් ගත්තද උත්තර කැරන්තිර නම් අට දාන්ට මාකරිගමෙන්ට කත්දාාන්ට උත්තරේ හදාගත්තද ැරිවුණනාද මොකද කියලා තාම හදනවද කියන් බලන් න මත ුට්ක් කියලා ඉන්න ඕොට ත්ර ගඩ අවස්ථාව දීලා නේද ත මුක්සා කරනන එක හොඳයි හදානක මෙදර මංායි පැනල ගාන දමකතර පස්සේ වා අනිවෝ දර ත්සාහහිෙන් වැඩක් කවෙන්නේ. අප ඉස්සලගම ෞතික තෝගේ ගරණය කර බෞතික වවගේ දැනට ගන්නය කලා තින වටිනාග න බෞතික තොගේ ගා වටිනාකම. ත තින දර ලක්ෂ ලක්ෂාටක් තියෙනවානේ මේද ලක්ෂා අටගත්තා හැබැයි පළවෙනිකරුණ කියනවා උපියයා ලසූදාහකට විකුණලද නමුත් ගණදුනුකරුවකට ඉවත් කරගත් ඉව ගණදුනුකරු අපි විකුණලා නමුත් ගණදුනුකරු අපෙන් ඉවත් කරගන ගිහින්නනෑ ගඩාවේ එහෙෙනම් පුතේ දැවතන බලන්ට මේ සන්තනිකර පපස්ෙකවා දැනගණඩනේ තොක සම්බන්ධයෙන් ක්‍රියාවලියවා දැන ගණඩු මංකිවේ ඔගේ කියන දරු ටීගිනුමක් නෙවේ අපි හදාගන ලජයගෙනවා අපලඟ නඩත්තු කරන්නේ නෑ නේද ලජයගෙනුවක් නඩත්තුව කරන්නේ නෑ මේ අපි ගන්නේ බෞතික තොග ගණනන්නේ බෞතික තොක රනය කරනවා කියලා ගැනෙ පුතේ අපේ ස්ටෝර්ස එක හරි අපේ වෙළඳ සැලහරි නේද මේක තියන මේ රැග්වල තියන බඩු ඔක්කොම අපි කවුන්් කරන මේක තින බාන්් ටික මැනුවල් කවන් කරනු. ගණන් කරලා ඒවගේ වටිනා මැරන්තුම මේ ලක්ෂාටයි කල රන්ති. ම කවු් කර ගන්න එක තම බෞ්ක තොක ගණනය කලකන් එහෙම ගන්නකොට මේක ඇතුළේ තිබිල තියෙනවා ගණු දෙනුකරු ප්‍රසූදාහකට විකුණුපුූ බාණ්ඩ තොගයක් ඉවත් කරගන්න නැති ඒක ඇනෙපුතේ මේ අසූදාහට විකුණපු බාණ්ඩ තොගේ අපට අයිති තොගේ අදද අපට අයිති තොගේ අද්ද නෑන ඒක ගැනුම් කරුට අයිති අප මිකුණ නතියෙන් දත්තක නටතයි තොගේ අයිතිවෙන් ඒ ඉන්නම් ඒලක්ෂා මේ ලක්ෂාට තුන ක්ෂාට තුළ මේ අ සුදාහකට විකුණපු තොගේ තියාගන්න එක වැරදි ඒ තෝගේ එෙනි අයින් කරන්නටවන් අයින් කරට ව මෙත අපි ගණනය කිරීම කරන්න හිද පුතේ මෙතරින් අපි අඩු කරනවා ඉ ඉවත් කර නොගත් ගේ ඉවත් කර නොගත් තොගය ඔතන කියීද ගත්තේ ඔය කොහොමද හැදුවේ තන කිය තොගේන පුතේ අසූදාහහිද. අසූදාහ කියල දාාපය කියන බන්න කවු අසූදාහි කලදැම්මි අසූදාහි කියල දෙන්නේ ඔතෙන්ට නෑ හරි එනම් කෝම දෙන්නේ අපට අසූදාහි කියලා තියෙන්නේ පපුතේ මොකක්ද විකුණුම් වටිනාකමනේ අසූදාහ කියල කියන විකුණුම් වටිනාකම අපි තොගේ විකුණන්න කොහොමද යටින් කියෙලා දින ව්‍යාරය තොග විකුණු ලබන්නේ විකුණුම් ිලෙන්න්සි යට විස්සක්. විකුණුම් මලෙන් සීට විස්සා නේද විකුණුම් මිලෙන් සියට විස්සක ලාභයක් ලැබෙන පරිදිිය විකුණුම් මලෙන්න් සියයට විස්සා ඒනම් මේ විකුණුම් මිලතමා මේ විකුණුම් වටිනාකමතම අසුව ඒක කියන්නේ සීය මේකනං අපට ඕන පිරිවෙන් අසුවේ වටිනාකම තමා ඕන පැැදිලිද අපට ඕේ අසුවේ වටිනාකම න කියදවලන්න හොම දෙන්නේ කිය දෙන්නේ හැට හතරදා ඉනේද අටවරක්ට හැට හතරයි බිදු තුනයි හැට හතරදාක්තම අපෙන අඩුකරන්්ඩ ඕන අඩු කර් ඕන හැට හතරදා හත් ලක්ෂ තිස්සායදාහක් කෙනවා දැනට ඉඩ පස්ස කරුණගේ නමොකක්ද ලක්‍ෂ තුනකට විකුණන ලෙස නියම කරමින් නියෝජතයකුට යවාතිබූ තොගයකින් තුනෙන් දෙකක් පමණක් මේ දක්වා විකුණා ඇති බව අවු විසින් දන්වා ඇත ඒක මොකක්ද පුතේ අපි නියෝජිතයෙකුට බා්ඩ යවද්දී මේ දෝකටය ඒ මේ මෙ ේත නට ඕක තිය ගැපිල්ිකති විකිණනීම හෝ ආපසු එවීමේ පදනම් මත ඇවීම. ඕක තියෙන් අපි අර කියපු ගැලපිරි දහතුන අතර තියන එක ගැලපිල්ලා විකිනීම හූ ආපසීමේ පදනම් මත එතකොට විකුණන්ට හෝ ආපසුව වන්ට එනම් අප ආපසයහන්ට කාලපරිච්ච දෙයක් දී තියෙන කාලයක් ඒ කාලේට එ වව නැතැන් අපි විකුණුම් විදියට සලකන හැබැයි මෙතැදි මකද මේ යා අපට කියන්නේ අපි ලක්ෂ තුනක් විකුණට යලා තියෙනවා නියෝජ තදනකට යාපට කිරතියෙනවා තුනෙෙන් දෙකයි විකිනිලලා තිය ඒ න්න ත වික ඇත කොචරක් කොචරත්ති ද. ලක්ෂයක් තියෙන නේද විකිිනෙන් විකිණලා නැති තොගේ ලක්ෂයක් තියෙනවා ඒම් හැබැයි ඒ තොගේ විකිනිලා නැත්තන් ඒවා අපේ තොගයක් අපේ ව්‍යාපාරය තොගයක් නොවිකිනා ඉත්‍රවී ඇති තොගේ අපේ ව්‍යාරය ොගයක් ඇතිතර අපි හුන ගන්න් ඕන හෙනම් අපි ඒක මේකට එකතු කරන්න ඕන දරුවු ඇයිඒ ඒක අපතේ ම මෙතන අපේ ව්‍යාපාරය ඇතුළ නෑන ෞතික තුග නෑ ඒ තියෙන ලක්ෂේ තොගේ කාගලඟ දැන් යෙන්නේ නියෝජිතය අලඟ තියන්නේ අපේ ව්‍යාපාරය ඇතුර නෑ හැබැයි මේකා අපට තුක් වෙන්ට ඕන එකක් හින් දම අපි මේක එකතු කරන්න මේක අපේ ඇතුරේ තිබ්බට අපට අද අයිති නැති දෙයක් මේ අසු දාහ තගේ හින්ද අපියේ අඩු කරා හැබැ මේ ලක්ෂේ අපට අයිති දෙයක් එඒහින්ද අපක අපේ ගේෙ එකතු කරන්න ඕන මේකට අපි ලියනො එකතු කරා නියෝජිතයා ළඟ ඇති තොබේ ඒකත් කොහොමද ලක්ෂයයි ලක්ෂය කියන්නපුතේ විකුණපු එක නේද? ක්ෂ කියන්නේ විකුණුම් මිල සීයට එන අපටුවන අසු දාහ එතන තිරිවෙයින අපි ගණ්ඩෝනි මේද අපි අට විකුණන්ට යමන්නේ විකුණුම් ිල ලකුණු කර මිටයවන්නේ තේරුණාදටයිට් ලකුණ කරමිට වන්නේ නම් මෙතන පිුතු කර්ඩෝනි අසූ දාහ මේකට අස්සූ දාහක් එකතු වඩ අටලක්ෂ දාසේදාහක් එනම්නද අරණෙන් අට ලක්ෂ දාසේ දහ එනවා ර පඇරදිර කියට ඉන පස්සේ එර පස්ස කොම දෙන්නේ ඇනිත්ත එකෙන් මොකක්දිකයන් තුනයි විසි පහදින සිදු කරන ලද එක්ලක්ෂ පනස් දහක නයට ගැනුම් නේද පොත්වොල නිවැරදිව සහන් කරතිබුණට තොගේට ඇවිල්ලනෑ පොත්තොල සටහන්ඩුනාට වැඩක් නෑ දරුවෝ අපේ තොගේට ඒ විල නැව්‍යාරයට විල හි නම් අප අර මේ ෞද්තික ගණය කරපු එක තුළ එක නෑ එ අප ඒකත් එකතු කරන්න ඕන නයට ගැනු නයට ගැනු ඒක අප එකතු කරන්නමගක්ද පිරිවැය නේද මාර්ගස්ත තොගේ පිරිවැය කොච්චරද එක්ලක්ෂ පනස් දාහ එක්ලක්ෂ පනස් දාහක් එකතු කරනවා එලක්ෂ? පනස් දාහක් එකතු කරන හරිද දහරන හයයි එකක්ලක්ෂ පනස් දාහක් එකතු කරනවා ඊට පස්සේ අනිත් කරුණ එමකක්දිගන්නේ ආරම්භක අවසාන තොගේ තුළ පවතින එක්ෂ හැත්ත පන්දාහ පිරිවයවූ තොගේ එක්ෂ ුද්ධප ල්ි තකගේ එක සිය පණහක් කියලා කිය එහ නම් මෙතර තියෙන මේ අටලක්ෂය තුළ එකක්ෂ හැත්ත පන්දහක තිබටේ ඇත ොට ුණ ගැඩ වෙන්නේ එකයි විසි පහ එකයි පණහකට න. මේ අපි විසි පහක් අඩු කරන්ඩ ෝ එහහින්ද අප අඩු කරනවා තොග මොකදද කපා හැරීම තො කපා හැරීම කොච්චරද්ද විසි පන්දාහ විසි පන්දාහත් අඩු කරන්්ඩෝ දොර කොච්චරක් කියෙනදපට නමලක්ෂ විසි එක් දාහක් ෙන අරනේද එකතුුකිරීම් ටික බලන්න තුුට්ටා අදාගන්න ලියාගඩ

අහ කියන්න දරු දැක් අද ඔයි විදිරතම අපි ගාන හදාගන යන්නම් ඕකට මිස්සුේ කොතන දෝකේ හදාගන්න බැරි වුණේ කොතන දරු හදාගන්න බැරිවුුණේ කොතනද දැකද විතිය ගැපිල්ලක් කාවොත් පොඩි දේල් කියයෙන්නේ තැන්වල නේද? ොඩි ේවල් තියනෙ හැබැයි ඕකට්ටියට මේ තැඟනක් වැරදුනොත් නේද පවැඩේ අවුල් වෙනු ඒතැනක් වැරදුනොත් ප්‍රඩේ අවුල් වෙන ඒ හින්දා චුට්ටක් අවධානය යොමු කර්ඩ ඕනේ මේ විදිිය කොටස් වුලටයි අපේවෙත වට මේ විදි ප්‍රමිත විදි ප්‍රමිත විදිහට මේ ප්‍රමිතටි ක අපි හවුල් ව්‍යාපාර අවසන් කරලා තීරි ලාස්සොලදි දිගටම සාකච්ඡා කරනු ඒහිදා ඒවට සම්බන්ධ වට ඒ දනුම ලබාගන්ට අවශ්‍ය වෙනවන ඒවට සම්බන්ධ වට කියන දැනුම්දීම නැවත පාරක් කරන එක එක ළමය දිහා බලං ඉන්ටපා නේද එන්ද ඒවට නැවත සම්බන්ධෙන්ට උත්සා කරන්න ඔටයි නිබන්ධය තව ගණන්තන මංගදන්නේ හතරයි පාක්්‍යදර තියෙනවා යිට අව ගට තුනක්කෙදර යෙන යිඉති ඒ අනීම හදන්ට උත්සාහ කරට ගැටල තිබොත් අප ඉළඟ ්‍රීක්ලාලසයේදී ඒවටි අපි මේ සාකච්ඡා කර යි් එහෙනම් දරුවන අප අදට අපේ පන්ති අතර කරනවා ෆ්‍රීක්ලාසක සිරුධනාට සුබරාච්්‍යයක් ආයි බෝවන්